ආදරෙන් පිළිගන්නවා තවත් මගේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලා මතක ඇති මම මගේ YouTube channel එකේ upload කරපු අවසාන වීඩියෝ එක. එහෙම නැත්නම් මගේ පළවෙනි වීඩියෝ එක මම නිවැරදි. ඒ වීඩියෝ එකදී මම ඔයාලට කියනවා මගේ gaming setup එකේ සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා කියලා. ඉතින් අද මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මගේ gaming setup එකේ ඒ review එකත් එක්කලා. ඒ වගේම විශේෂයෙන් ඔයාලට කියන්න ඕන මම තාමත් subscribe කරලා නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක skip නොකර දිගට බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් තවත් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Yo guys, ඔයාලට මගේ gaming setup එකේ මුලින්ම ඔයාලා සමග බෙදා ගන්න හදන්නේ මගේ PC එක ඇතුලේ තියෙන parts ගැන. ඉතින් මෙන්න මේ විදිහට මගේ gaming casing එකේ glass panel එක open කරගත්තට පස්සේ ඔයාලට පේනවා මේක ඇතුලේ තියෙන item ටික. ඉතින් මේ item වලින් මම මුලින්ම තෝරගන්නේ මගේ motherboard එක. ඉතින් මම මගේ motherboard එක විදිහට තෝරගෙන තියෙන්නේ MSI brand එකෙන් එන MSI Pro Z790A Wi-Fi D5 කියන motherboard එක. ඉතින් මම මේ board එක පිළිබඳව වැඩි විස්තර ඔයාලා සමග කතා කරන්න යන්නේ නැහැ. ඉතින් guys මේ board එක දිහා පිටින් බලන ඕන කෙනෙක්ට පේනවා උඩිනුත් ඒ වගේම side එකනුත් සහ යටිනුත් ලොකු heat sink ප්‍රමාණයක් මේ MSI සමාගම් විසින් මේ board එකට ඇඩ් කරලා තිනවා. ඉතින් මේ heat sink නිසා මේ board එක heat වෙන ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාව හම්බෙනවා. ඒ වගේම මම ඊළඟට යන්නේ මගේ CPU එකට. ඉතින් මම මගේ CPU එක විදිහට තෝරගෙන තියෙන්නේ i9 13900K processor එකක්. ඉතින් මේ CPU එකේ cores 24ක් වගේම threads 32ක් include වෙනවා. ඉතින් ඒත් එක්කම 2023 වෙද්දි තියෙන powerfulම CPU එක වෙන්නේ මේ CPU එකම තමයි. ඉතින් මම මගේ CPU එකේ cooler එක විදිහට ASUS ROG STRIX LC2 360 ARGB liquid cooler එකක් පාවිච්චි කරනවා. ඒ වගේම මේ cooler එකේ white edition එකක් සහ black edition එකක් ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනදී මගේ සම්පූර්ණ casing එකම black නිසා මම තීරණය කරනවා මගේ liquid cooler එක white color එකෙන් ගියොත් එතනදී කැපිලා පේනයි කියලා. ඉතින් ඔයාලට ඒ වෙනස හොඳටම පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම මේ cooler එකේ price range එකට තියෙන අනිකුත් cooler එක compare කරද්දී ඒ cooler වලට සාපේක්ෂව මේ cooler එකේ pump එක ඉතාමත් හොඳ මට්ටමක තිබ්බා. ඉතින් ඒකත් තව හේතුවක් වුණා මම මේ cooler එකම මිලදී ගන්න ඕන කියලා. ඉතින් ඔයාලට විශේෂයෙන් කියන්න ඕන මම මේ build එක කළේ 2023 ජූලි මාසේ. ඉතින් ඒ වෙද්දී තියෙන prices සහ ඔයාලා මේ වීඩියෝ එක බලන දවස් වෙද්දී තියෙන prices වෙනස් වන්නට පුළුවන්. ඉතින් මම මගේ MSI board එක මිලදී ගත්තේ රුපියල් 129,000කට. ඒ වගේම CPU එක මිලදී ගත්තේ 250,000කටත්. මගේ liquid cooler එක 104,500 වගේ මුදලකටත් මම මිලදී ගත්තා. ඉතින් මම ඒත් එක්කම යන්න guys මගේ PC එකේ memory එකට එහෙම නැත්නම් RAM එකට මෙතනදි මම තෝරගෙන තියෙනවා කෝසයා ඩොමිනේටර් බ්‍රෑන්ඩ් එකෙන් DDR5 32GB RAM kit එකක් 16GB RAMs දෙකක් විදිහට මගේ board එකට install කරගෙන තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔයාලට තවත් දෙයක් මෙතනදි කියන්න ඕන වෙළඳබලේ තියෙන අනිකුත් DDR5 RAMs එක compare කරද්දී ඒ RAMs වල 5200 MHz දක්වා පමණයි උපරිම ස්පීඩ් එකට යන්න පුළුවන් ඉන්නේ. ඒත් මම මෙතනදි තෝරගෙන තියෙන්නේ කෝසයා ඩොමිනේටර් බ්‍රෑන්ඩ් එකෙන් නිසා මට පුළුවන් වෙනවා 6200 MHz දක්වා උපරිම ස්පීඩ් එකකට මගේ PC එක ස්පීඩ් කරන්න. ඒ වගේම මම මේ 32GB RAM kit එක රුපියල් 66,000 වගේ මුදලකට තමයි මිලදී ගත්තේ. ඒ වගේම අපි ඊළඟට යන්නේ හැමෝම කතා කරන එහෙම නැත්නම් අයියෝ වගේ graphic card එක මොකද්ද කියලා ප්‍රශ්න කරන පාට් එකට. ඉතින් යාළුවනි මම මෙතනදි තෝරගෙන තියෙනවා Nvidia RTX DDR6X 12GB VRAM එකක එන 4070 Ti card එක. ඉතින් මෙතනදි මට පුළුවන් වෙනවා මේ card එක හරහා දැනටමත් ඇවිත් තියෙන සීලුම games සහ ඉදිරියට එන්න තියෙන games 1080p resolution එක යටතේ වගේම game එකක තියෙන උපරිම graphics යටතේ එහෙම නැත්නම් උපරිම ultra settings යටතේ play කරන්නත් stream කරන්නත් gameplay videos ඔයාලට අරගෙන එන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම මේ card එකෙන් games ultra settings යටතේ 2K සහ 4K resolution එකත් එක්ක ඔයාලට streaming සහ gameplay අරගෙනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලංකාව වගේ රටක මේ දින internet speed එක සහ මේ internet package වල තියෙන limitation වල ගැටලුවන් නිසා 2K සහ 4K වගේ quality එකකින් මම live streaming හෝ gameplay ඔයාලට අරගෙන ආවොත් වැඩක් වෙයිද කියලා. මොකද සාමාන්‍යයෙන් මම උනත් videos බලද්දී 1080p හෝ ඊටත් වඩා අඩු qualities වලින් තමයි videos බලන්නේ. ඉතින් ලංකාවේ තමයි සුළු පිරිසක් ඉන්නවා 2K වගේ quality එකකින් උනත් videos බලන. ඉතින් මේ හේතුත් එක්ක ඉදිරියේදී
1080p වලින් ගේම් ප්ලේ ගේන්න මම සූදානම් වෙලා ඉන්නවා කියලා ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම මේ මගේ RTX 4070 Ti කාඩ් එක 385,000ක වගේ මුදලකට තමයි මම මිලදී ගත්තේ. ඉතින් ගයිස් මං ඊළඟට යන්නේ මගේ සම්පූර්ණ PC එකටම පවර් එක දෙන පාට් එක බලන්න. ඉතින් මම මෙතනදී විශේෂයෙන්ම තෝරගත්තා 80 plus rating එක යටතේ එන platinum ASUS ROG THOR 850 volt power supply එකක්. මෙතනදී මම කියන්න ඕන ඔයාලා හැමෝටම අනිවාර්යෙන්ම ඔයාලා gaming build එකක් කරනවා නම් 80 plus rating එක යටතේ එන power supply එකක් මිලදී ගන්න. මොකද හුඟක් අය graphic card එක සහ තමන්ගේ PC එකේ අනිකුත් parts වලට ඉතම ලොකු මුදලක් වේදම් කරනවා. ඒත් තමන්ගේ power supply එක විදිහට මිලෙන් අඩු quality in බාල power supply එකක් තමයි ඔයාලා තෝරගන්නේ. හදිසියවත් මේ power supply එකේ දෝෂයක් නිසා ඔයාලගේ motherboard එක වගේම graphic card එක උනත් පිච්චිලා යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ආවලනේ මේ වැරද්ද ඔයාලා මින් පස්සේ කරන්න එපා වගේම කාට හරි මේ 80 plus rating එක සහ ඒ යටතේ එන silver, gold, platinum කියන්නේ මොනවද කියලා දැනගන්නට ඕන නම් මම පහල link එක දාලා තියන්න. ඔයාලට ඒ link එක හරහා ගිහින් ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්. ඉතින් මෙතනදිමයි gaming PC එකට හොඳම දේ දෙන්න ඕන නිසා මම තෝරගත්තේ ASUS platinum power supply එකක්. මේ power supply එක රුපියල් 69,500 වගේ මුදලක් වුණා. ඉතින් guys මම ඊළඟට යන්නේ මගේ PC එකේ storage වලට. මම මෙතනදි මගේ boot drive එක විදිහට තෝරගෙන තියෙනවා Samsung 980 1TB SSD එකක්. ඒ වගේම මම gaming වලට සහ අනිකුත් වැඩ වලට storage දෙකක් මම use කරනවා. gaming වලට Barracuda brand එකෙන් 4TB hard drive එකකුත් අනිකුත් වැඩ වලට Barracuda brand එකෙන්ම 2TB hard drive එකකුත් මම use කරනවා. ඉතින් කවුරුහරි හිතන්න පුළුවන් ඇයි මෙච්චර storage ප්‍රමාණයක් ඔයා තියාගෙන ඉන්නේ කියලා. ඇත්තටම ඒකට හේතුව මගේ කලින් PC එකේ මට තිබ්බේ 512GB storage එකක් පමණයි. ඉතින් මම game එකක් install කරොත් ඒ game එක play කරලා ඉවර වෙනකන් ඉන්න ඕන තව game එකක් install කරන්න. මොකද මම අර කලින් play කරලා ඉවරන game එක delete කරොත් පමණයි මට මගේ අලුත් game එක install කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මම ඒ දවස්වල හිතාගත්තා මම කවදා හරි game build එකක් කරනවා නම් ඒ gaming build එකට මේ storage ප්‍රශ්නේ වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඔයාලා බලනවා ඇති කොහොමද මේ storage මේකට high කරේ කියලා. ඇත්තට අපිට මේ පැත්තෙන් storage high කිරීමේ හැකියාවක් නැහැ. අපිට එහෙම high කරන්න අවශ්‍ය නම් එහා පැත්තේ තියෙන glass panel එක open කරාට පස්සේ එතන තියෙනවා plastic ආවරණයක්. ඒකත් අයින් කරාට පස්සේ අපිට පහළට වෙන්න බලා ගන්න පුළුවන් මේ storage high කරන්න තියෙන තැන. ඉතින් ඔයාලට මම ඒ තැන පෙන්වන්නම් casing එක ගැන කතා කරද්දි. ඉතින් මේ storage වල prices ගැන අපි කතා කරොත් 1TB SSD එක රුපියල් 28,000කුත් 2TB hard drive එක රුපියල් 21,000කුත් 4TB hard drive එක රුපියල් 35,000කුත් වුණා. ඉතින් ඊට අමතරව ඔයාලට පේනවා ඇති මම LED strip දෙකක් හය කළා දිනමයි කේසින් එකට. මේ LED strip එහෙම නැත්තම් light පටි ගම් වලින් ඇත්තටම අලවන්න තියෙන්නේ. මේ light පටි වල magnet include වෙනවා. මේ magnet නිසා අපිට ඉතාමත් පහසුවෙන් අපේ කේසින් වල අලව ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ strip එකේ light පටි දෙකක් ඇතුළත් වෙනවා. ඉතින් ගන්න කෙනෙක්ට area XPG prime ARGB LED strip එකක් දෙන්න කිව්වොත් ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා රුපියල් 6500 වගේ මුදලකට ඕනම computer shop එකකින්. ඉතින් ගායිස් මම ඔයාලත් එක්ක මේ කේසින් එක ඇතුලේ තියෙන හැම පාට් එකක් ගැනම කතා කරා. ඉතින් දැයි යන්නේ ඔයාලා ආසාවෙන් බලන් ඉන්න මේ කේසින් එක ගැන කතා කරන්න. ඉතින් ගායිස් අපි මුලින්ම යමු මේ කේසින් එකේ ඉස්සරහා පෙනුම මොන වගේද කියලා බලන්න. ඉතින් අපිට ගිය ගාම මුලින්ම පේන්නේ ASUS සමාගමේ ROG brand එක. එහෙම නැත්නම් Republic of Gamers කියන brand එකේ එයාලගේ logo එක. එයාලගේ logo එකේ වගේම උඩින් සහ දෙපැත්තුනොත් ARGB lights අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ කේසින් එකේ IO panel එක අපිට උඩින්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ IO panel එක දිහා අපි බැලුවොත් උඩින්ම තියෙන්නේ power on off කරන button එක. ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් USB 3.0 type A support කරන ports දෙකක්ම දෙයක් වෙන මෙතන අපිට හතරක්ම දීලා තියෙනවා. මෙතනදී මම දකුණත පැත්තේ තියෙන ports පාවිච්චි කරන්නේ නැති නිසා ඒ ports දෙකම මම මේ casing එකටම දීලා තියෙන rubber bush වලින් වහලා තමයි තියෙන්නේ. ඉතින් මේ USB ports හතරටම මැද්දෙන් අපිට දීලා තියෙන audio jack එකක්. හැබැයි මේ jack එක combo jack එකක් විදිහට තමයි අපිට දීලා තියෙන්නේ. ඒ වගේම මේ jack එකට පහලින් අපිට බලා ගන්න පුළුවන් type C ports දෙකකුත් දකුණත පැත්තෙන් reset button එකත් වංගත පැත්තෙන් LED control කරන්න පුළුවන් විදිහ button එකකුත්. මෙතනදී අපිට option 3ක් දීලා තියෙනවා mod color MB කියලා. ඉතින් මම දැන් select කරගෙන තියෙන්නේ මේ MB කියන option එක. මම ඔයාලට පෙන්නන්නම් මේකේ අනිකුත් option දෙකට මාරු වෙලා. ඉතින් මම මෙන්න මේ විදිහට LED button එක ඔබාගෙන ඉන්නවා. ඒතර ඔයාලට පේනවා mod කියන option එකට මේක මාරු වෙනවා. ඉතින් මෙතනදී අත්තන තනි කාලයකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මම ආමසරක් LED button එක ආයෙ ඔබාගෙන ඉන්නවා. ඒතර ඔයාලට පේනවා මේක color කියන option එකට මාරු වෙනවා. ඉතින් මෙතනදී අත්තන අර හුස්ම ගන්නවා වගේ තමයි ලයිට් එක එකපාරටම කාලයක අඩු වෙලා
ඔයාලට පේනවා හිමීට වැඩි වෙනවා. ඉතින් මං ආයෙමත් මේක මාරු කරගන්නවා මේ MB කියන ඔප්ෂන් එකට. මේ MB කියන ඔප්ෂන් එකේදී ඇත්තටම අපිට දීලා තියෙන එක රේන්බෝ එහෙම නැත්නම් දේ දුන්නේ පාට වගේ තමයි මේ ARGB lights ඇත්තටම හැසිරෙන්නේ. මෙතනදී අපි IO panel එකේ සම්පූර්ණ දේවල් දැන් කතා කරගෙන ඉවරයි. අපි පොඩ්ඩක් පල්ලෙහාට යමු. ඒ වගේම ඔයාලට පේනවා අර උඩ තිබ්බ වගේම lights පල්ලෙහාත් දීලා තියෙනවා ARGB වලින්ම. හැබැයි මෙතන අපිට rog ලගේ rog logo එක බලාගැනීමේ හැකියාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් guys මම පොඩ්ඩක් පිටිපස්සට යනවා. මේ කේසින් එකේ front look එක මොන වගේද කියලා ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඔයාලට පේනවනේ යකෙක්ගේ වගේ මූණක් තමයි තියෙන්නේ. හැබැයි ඒ වුණාට මම මේ කේසින් එකට නම තිබ්බේ කළු කෙල්ල කියලා. මොකද මං ආසව පාටත් කළු. ඒ වගේම කිල්ල කොමත් යකින්නියෝ වගේ නිසා. ඊට පස්සේ මයි යනමයි කේසින් එකේ වම් පැත්තේ තියෙන glass panel එක ඕපන් කරගන්න. මෙන්න මේ විදිහට මෙතන චුට්ටක් අපිට බර දාලා අදින්න වෙනවා. මොකද මේ panel එකේ magnet එකක් තියෙන නිසා. ඉතින් ඔයාලට කලින් වගේම පේනවා මගේ PC එකේ parts ටික. හැබැයි මම කලින් කතා නොකරපු දෙයක් තමයි මේ කේසින් එකටම ආපු මේ cooling fans. මේ cooling fans ගැන විශේෂයෙන් කතා කරොත් හොඳම build quality එකක් යටතේ ASUS සමාගම විසින් අපිට නිර්මාණය කරලා දීලා තිනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මගේ liquid cool එකේ උඩ radiator එක තියෙනවා. මේ radiator එකට සම්බන්ධ කරලා තියෙන cooling fans වලට වඩා මේ කේසින් එකත් එක්කම එයාලා එවලා තියෙන fans size එකෙන් වැඩි වගේම දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා එයාලා recommend කරලා තියෙනවා. ඉතින් මේ වගේ fans එයාලා හතරක් දීලා තිනවා. එකක් back එකටත් අනිත් තුන front එකටත්. ඉතින් මේ හැම දෙයක් එක්කම මම ඔයාලත් එක්ක දැන් කතා කරන්න යන්නේ මේ කේසින් එකේ තියෙන lightning ගැන. ඉතින් අපි උඩින් ඉඳන් පටන් ගත්තොත් ඔයාලට පේනවා radiator එකට high කරලා තියෙන fans තුන ARGB වලින් වැඩ වෙන විදිහ. ඊට චුට්ටක් පල්ලහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ASUS rog liquid cool එක සහ dominator brand එකේ මගේ RAM kit එක මේ විදිහට ARGB light වලින් හැඩගැන්වෙන විදිහ. සහ එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් Republic of Gamers කියලා වෙනම panel එකක් ඇවිල්ලා තියෙනවා ARGB light වලින්. ඉතින් මේ ARGB light panel එක නිසා මේ කේසින් එකට වෙනම look එකක් එන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මගේ RTX card එක ASUS tough logo එක යටතේ මෙන්න මේ ආකාරයට ඉතාම charm විදිහට ARGB light වැඩ වෙන විදිහ. ඉතින් යාළුවනේ මම ඊළඟට යන්නේ මගේ power supply එක පැත්තට. ඉතින් ඔයාලට මතක ඇති මගේ කේසින් එකේ සහ liquid cool එකෙත් ASUS rog logo එක තිබ්බා. මෙතනදිත් මම මගේ power supply එක ASUS rog brand එකෙන්ම තෝරගත්තු නිසා ඔයාලට එයාලගේ logo එක ARGB lights වලින් මේ විදිහට වැඩ වෙන විදිහ බලා ගන්න පුළුවන්. ඒ වගේම guys ඔයාලට පේනවා ඇති චූටි screen එකකින් මේ වෙලාවේ මගේ PC එකේ කොච්චර volt එකක් පාවිච්චි කරනවද කියලා බලා ගන්න මේ power supply එකට පොඩි ඔප්ෂන් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මම light පටි වගේ ගැන කතා කරා. ඉතින් මේ light පටි මම උඩින් high කරලා තිනවා වගේම යටිනුත් මෙන්න මේ විදිහට ARGB වලින් හැඩගැන්වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. වගේම ඔයාලට මෙතන විශේෂයෙන් කියන්න ඕන මේ සම්පූර්ණ light system එකම මගේ MSI motherboard එක හරහා මට control කිරීමේ හැකියාව තියෙනවා. මෙතනදී අපිට මේ MSI board එක විසින් දීලා තියෙන MSI center කියන software එක හරහා light වල color එක වගේම style එකත් ඉතාමත් ඉක්මනින් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මට එක click එකකින් සම්පූර්ණ setup එකේම color එක වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පහළ පොඩි compartment එකක් තියෙනවා. ඕපන් කියන වර්නින් එකත් එක්ක මෙන්න මේ විදිහට මේක තල්ලු කරලා ඕපන් කරගත්තට පස්සේ මේක ඇතුලේ පොඩි area එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ කේසින් එකට අවශ්‍ය කරන screw එකක් අරන් තියා ගන්න වගේම මේ කේසින් එකට අවශ්‍ය කරන nuts තියා ගන්න වෙනම තැනක් මෙන්න මේ විදිහට අපිට දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් guys මම මෙන්න මේක මේ විදිහට වහගෙන මයි එනවා PC එකේ එහා පැත්තට. මෙතනදී left side එකේ වගේම තමයි magnet එකත් එක්ක එන glass panel එකකින් තමයි මේ සයිඩ් එකත් ඕපන් කරන්න තියෙන්නේ. ඔයාලට මතකද මම කලින්ම කිව්වා මෙන්න මේ පැත්තෙන් තමයි මගේ ස්ටෝරේජ් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේ ප්ලාස්ටික් panel එක ඕපන් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනට අපේ ස්ටෝරේජ් high කරගන්න. ඉතින් මම මේ වෙලාවේ මේ ප්ලාස්ටික් panel එක ගලවලා පෙන්වන්න යන්නේ නැහැ ඔයාලට. මොකද nuts දෙකකින් තමයි මේක high කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මගේ motherboard එකේ cable ඔයාලට පේන්න තියෙනවා. ඒත් එක්කම ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් Republic of Gamers කියලා එයාලගේ logo එකත් එක්ක පොඩි circuit එකක් තියෙනවා. ඉතින් මේ circuit එක එහෙම නැත්නම් මේ control එක හරහා තමයි casing එකේ තියෙන front එකේ වගේම ඇතුලේ තියෙන ARGB lights control කිරීමේ හැකියාව motherboard එකට ලබා දෙන්නේ. ඒ වගේම යාළුවනේ මේ කේසින් එකේ උඩින් වගේම යටිනුත් ඒ වගේම front එකනුත් අපිට dust filters බලා ගන්න පුළුවන්. මේ හැම dust filter එකක්ම ඉතාම ලේසියෙන් මට remove කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලත් ඔයාලට මෙතනදී කියන්න ඕන.
සිංහලුනේ මේ ASUS ROG බ්‍රෑන්ඩ් එකෙන් එන Hyperion GR701 full tower gaming case එක රුපියල් 175,000 මුදලකට තමයි දෙහිවල නැනෝටෙක් එකෙන් මම මිලදී ගත්තේ. ඉතින් මේ හැමදේත් එක්කම ගායිස් කේසින් එකේ සහ කේසින් එකේ ඇතුළේ තියෙන parts ගැන මම සම්පූර්ණයෙන්ම ඔයාලත් එක්ක කතා කරලා ඉවරයි. ඒක නිසා අපි දැන් යමු මම ඔයාලට ඊළඟට කතා කරන්න හදන මගේ මොනිටර් එක පැත්තට. ඉතින් මම මගේ මොනිටර් එක විදිහට තෝරගෙන තියෙන්නේ ASUS TUF ලගේ gaming monitor එකක්. මේක අඟල් 27ක් වුණාට 1080p panel එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ refresh rate එක 144Hz දක්වා පමණයි අපිට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මොනිටර් එක vertical අතරාංශක 90කට adjust කර ගැනීමට හැකියාවක් තියෙනවා වගේම දෙපැත්ත අතරාංශක 90ක් දක්වා කැරකීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක මොනිටර් එකේ පිටිපස්සේ අපිට දීලා තියෙනවා joystick එකක්. ඒ අර අපිට games වලට අවශ්‍ය mods සහ brightness අඩු වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් guys මෙතනින් එහාට මම මේ මොනිටර් ගැන ලොකු විස්තරයක් ඔයාලා සමග කතා කරන්නට යන්නේ නැහැ. ඊට අමතරව ඉදිරියේදී මේ මොනිටර් එක මගේ secondary monitor එක විදිහටත් main monitor එක විදිහට 4K monitor එකට යන්නත් මම බලාපොරොත්තු වෙනවා කියලා ඔයාලට විශේෂයෙන් කියන්න ඕන. ඉතින් මේ මොනිටර් එක රුපියල් 75,000 වගේ මුදලකට තමයි මම ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2022 දී මම මිලදී ගත්තේ. ඒත් එක්කම අපි යමු මම live stream කරන්න තෝරගත්ත මගේ face cam මේ මොකද්ද කියලා බලන්න. ඉතින් මම මෙතන තෝරගෙන තියෙනවා Elgato brand එකෙන් එන prime කියන face cam එක. මේ face cam එක හරහා 1080p 60fps වලින් stream කරන්න වගේම record කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ option එක මේ face cam එක රුපියල් 75,000ක් වගේ මුදලක් වුණා. ඒ වගේම අපි පොඩ්ඩක් මෙතනින් පහලට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මගේ speaker දෙක. මේ speakers දෙකමයි gaming setup එකට අදාළ නොවුනත් දැනට අවුරුදු 3කට විතර කලින් තමයි Kazai brand එකෙන් මම මිලදී ගත්තේ. ඉතින් මේ speakers මේ වෙනකොට සුපිරිටම වැඩ වෙනවා වගේම එච්චර හොඳ brand එකක් නොවුනත් රුපියල් 517 අතර මුදලකට ඕනම computer shop එකකින් ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා කියලා මේ වෙලාවේ කියන්න ඕන. ඊට පස්සේ අපි යන්නේ my gaming setup එකේ තියෙන තවත් වැදගත් part එකකට. ඒ තමයි මගේ Logitech G502 Hero gaming mouse එක. මේ mouse එක ගැන කතා කරද්දී ඔයාලට පේන මේ side එකේ extra button 3ක් දීලා තියෙනවා. ඊට අමතරව මේ left button එකට එහා පැත්තේ තවත් button 2ක් අපිට දීලා තියෙනවා DPI එක අඩු වැඩි කරගන්න. ඒත් එක්කම ඔයාලට මෙතන පේනවා mouse එකේ wheel එක. මම පොඩ්ඩක් ඔයාලට ලං කරලා පෙන්නුවොත් ඔයාලට ඇහෙනවා ඇති මේ mouse එකේ wheel එක කැරකෙන sound එක. මෙතනදි මෙයාල අපිට option එකක් තමයි දීලා තියෙන්නේ. සාමාන්‍ය game එකකදී item එකෙන් item එකට මාරු වෙන වගේම shooting game එකකදී weapon එකෙන් weapon එකට මාරු වෙද්දිත් අර ඊළඟට තියෙන item එක එහෙම නැත්නම් ඊළඟට තියෙන weapon එක මගහැරෙන්න තියෙන chance එක වැඩි මේ wheel එක high-end පහළට කරකුණොත්. ඉතින් මෙයාලා මෙතනදී මේකට solution එකක් විදිහට අපිට දීලා තියෙන්නේ මේ wheel එක ඉහළට වගේම පහළට කරකවද්දිත් හිර වෙවි කැරකෙන විදිහට. ඒත් එක්කම මේකේ අනිත් option එක ගැන කතා කරොත් ඔයාලට පේන මේ wheel එක පහළින් button එකක් තියෙනවා. අපි ටිකක් තදින් press කරොත් මෙන්න මේ විදිහට switch වෙනවා sound එකකුත් එක්ක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතාමත් වේගයෙන් මේ option එකේදී මේ wheel එක කැරගෙන විදිය. ඇත්තටම මේක හුඟක් ප්‍රයෝජනවත් සාමාන්‍ය වැඩවලදී වගේම notes සහ page වල උඩ පහළ යන්න. ඉතින් ඒත් එක්කම මේ gaming mouse එකේ තියෙන අනිත් වැදගත් දේ තමයි අපේ අතර match වෙන විදිහට, එහෙම නැත්නම් අපේ අතර පහසු වෙන විදිහට මේ mouse එකේ බර වෙනස් කරගන්නට පුළුවන් අපිට. මෙන්න මේ විදිහට mouse එක එහා පැත්තට හරවගත්තට පස්සේ සාමාන්‍ය mouse එක වගේම තමයි මේ mouse එකේ යට පැත්ත අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට මෙන්න මේ කෑල්ල අපි පහළට තල්ලු කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ කෑල්ල සම්පූර්ණ මැග්නට් එකකින් තමයි හයි වෙලා තියෙන්නේ. ඔයාලට මතක ඇති මං කිව්වා මේ මවුස් එකේ බර වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් මෙයාල අපිට දීලා තියෙනවා මේ මවුස් එකත් එක්කම ග්‍රෑම් 3.6ක මෙන්න මේ වගේ කෑලි පහක්. ඉතින් මේ කෑලි අපිට පාවිච්චි කරලා පුළුවන් මේ අදාළ මවුස් එකේ අපි අතර හරියන විදිහට මේ බර අඩු වැඩි කරගන්න. ඉතින් මම මෙතනදී මම කෑලි දෙකක් තියාගෙන ඉන්නවා මගේ අතට හරියන විදිහට බර වෙනස් කරගෙන ගේම්ස් ප්ලේ කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේ කෑලි තියලා වහගත්තට පස්සේ මම ආයෙත් යනවා මගේ wheel එක පැත්තට. ඉතින් මේ wheel එක සාමාන්‍ය mouse එකක් වගේම ඉස්සරහට පස්සට scroll කරන්න පුළුවන් වගේම දෙපැත්තට මෙන්න මේ විදිහට scroll කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඊට අමතරව තවත් අපිට බලා ගන්න පුළුවන් extra button එකක් මෙයාල අපිට දීලා තියෙනවා. ඉතින් මේ වගේ ඔප්ෂන් ගොඩක් තියෙන මේ මවුස් එක ඔයාලට රුපියල් 17,500 වගේ මුදලකට දෙහිවල නැනෝටෙක් කම්පියුටර් ෂොප් එකෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට මීලකට බලා ගන්න පුළුවන් මගේ MSI බ්‍රෑන්ඩ් එකෙන් එන ඇගිලිටි GD30 gaming mouse pad එක.
ඉතින් කවුරුරි ඉන්නවනම් මේ මවුස් පෑඩ් එක මිලදී ගන්න බලාපොරොත්තුෙන් රුපියල් 4500 වගේ මුදලකට මිනුවන්ගොඩ චමා කම්පියුටර්ස් එකෙන් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් අපි ඊට පස්සේ මුටක් ගාලා මගේ කීබෝඩ් එකේ පැත්තට. ඉතින් මං කීබෝඩ් එක විදිහට තෝරගෙන තියෙනවා ආමගේඩන් බ්‍රෑන්ඩ් එකෙන් MKA2C කියන මැකනිකල් ගේමින් කීබෝඩ් එක. ආමගේඩන් කියන මේ බ්‍රෑන්ඩ් එක ලංකාව ගා ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ලංකාවේ තියෙන ඕනම කම්පියුටර් ෂොප් එකකින් රුපියල් 8000 අතර මුදලකට මේ කීබෝඩ් එක මිලදී ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මගේ HP ලැප් එක. ඉතින් මේ ලැප් එකේ වැඩවලට මම පාවිච්චි කරන්නේ මම කලින් පාවිච්චි කර කර හිටිය ෆ්‍රැන්ටෙක් බ්‍රෑන්ඩ් එකෙන් එන 8 කම්බැට් කියන මේ ගේමින් මවුස් එක. ඉතින් ඉතාමත් අඩු මුදලට තියෙන හොඳම ගේමින් මවුස් එකක් හොයනවා නම් ඔයාලට පුළුවන් ලංකාවේ තියෙන ඕනම කම්පියුටර් ෂොප් එකකින් රුපියල් 2000-3000 අතර මුදලකට මේ මවුස් එක මිලදී ගන්න. ඒ වගේම ඔයාලට මට පොඩි දෙයක් කියන්න අමතකුණා. මගේ ලොජිටෙක් බ්‍රෑන්ඩ් එකෙන් එන මවුස් එකේ DPI එක 25600ක් තියෙනවා වගේම මේ ෆ්‍රැන්ටෙක් බ්‍රෑන්ඩ් එකෙන් එන මේ මවුස් එකේ DPI එක 4000ක් තියෙනවා කියලාත් ඔයාලට මතක් කරන්න ඕන. ඉතින් අපි ඊට පස්සේ යන්නේ මං ස්ට්‍රීම් කරන්නම ගත්තු මගේ මයික් එක පැත්තට. ඉතින් මම මගේ මයික්‍රෝෆෝන් එක විදිහට තෝරගෙන තියෙන්නේ ලොජිටෙක් බ්‍රෑන්ඩ් එකෙන් එන බ්ලූ ස්නෝබෝල් අයිස් කියන මයික් එක. ඒ වගේ මේ මයික් එක දෙවිල නැනෝටෙක් කම්පියුටර් ෂොප් එකෙන් රුපියල් 28000ක වගේ මුදලකට මිලදී ගැනීමට හැකියාව තියෙනවා. වගේම ඔයාලට කම්මැලි වෙලාවට පුළුවන් මේ මයිකේ බෝලයක් වගේ නිසා මේ ස්ටෑන්ඩින් ගලවලා අරගෙන ක්‍රිකට් උනත් කිසිම ගින්නක් නැතුව සෙල්ලම් කරන්න. ඊට අමතරව ගායිස් ඔයාලට පේනවා ඇති මගේ මවුස් එක සහ කීබෝඩ් එක වගේම මගේ මයික්‍රෝෆෝන් එකක් තියලා තින්නේ මවුස් පෑඩ් එකක් උඩ. ඉතින් මේ මවුස් පෑඩ් එක බ්‍රෑන්ඩඩ් මවුස් පෑඩ් එකක් නෙවෙයි, හැබැයි ටිකක් ලොකුයි. ඒ වගේම ප්‍රින්ට් කරලා තියෙනවා ASUS කියලා. ඉතින් ඔයාලට ඕනම කම්පියුටර් ෂොප් එකකින් මේක මිලදී ගැනීම හැකියාව තියෙනවා රුපියල් 900ක් වගේ මුදලකට. ඉතින් අපි මේ වෙද්දි හුඟක් දේවල් කතා කරලා ඉවරයි. ඊළඟට යන්නේ මගේ ලැප්ටොප් එක පැත්තට. මෙතනදී මේ ලැප්ටොප් එක මගේ ගේමින් සෙටප් එකට අදාළ දෙයක් නෙවෙයි නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙතනදී මම ඔයාලට කියන්න ඕන මම ලයිව් ස්ට්‍රීමින් කරද්දී මට ඔයාලට කමෙන්ට් කියවන්න මට වෙනත් මොනිටර් එකක් නැහැ. ඉතින් අලුත් මොනිටර් එකක් මම ගන්නකම් මේ ලැප්ටොප් එක හරහා තමයි ඔයාලගේ කමෙන්ට්ස් මම කියවන්නේ. ඉතින් ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මගේ ලැප්ටොප් එක උඩ තියෙන මගේ ඉයර්බඩ්ස් දෙක. මෙතනදී කවුරු හරි හිතන්න පුළුවන් ඇයි හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඇත්තටම මේක හේතුව පෙලක් කළාට මම හෙඩ්සෙට් දාගන්නේදී මට ඒක හරියන්නේ නැහැ වගේ මම කනට කම්ෆර්ටබල් නැහැ වගේ. ඉතින් මම තීරණය කළා ඉයර්බඩ්ස් දෙකට යන්න. ඉතින් මම ඉයර්බඩ්ස් ඉදිරියට තෝරගෙන තියෙන්නේ රේසර් බ්‍රෑන්ඩින් එන මේ හැම හෙඩ් කියන ඉයර්බඩ්ස් දෙක. ඒ වගේම ඔයාලා දන්නවා මේ රේසර් කියන බ්‍රෑන්ඩ් එක එහෙම නැත්නම් මේ සමාගම තමන්ගේ ප්‍රොඩක්ට්ස් නිෂ්පාදනය කරන්නේ සම්පූර්ණයෙන්ම ගේමර්ස්ලා වෙනුවෙන් කියලා. මෙතනදී ආලා අපිට 3.5 mm ජැක් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් PlayStation 4 ඒ වගේම Xbox, PC, Mac සහ ස්මාර්ට් ෆෝන් වලට මේ ඉයර්බඩ්ස් එක සපෝට් කරනවා කියලා ආලා කියලා තියෙනවා. ඉතින් මට වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන්නේ කරදරයි කියලා. ඉතින් ඒ අයට පුළුවන් මේ වගේ ගේමින් ඉයර්බඩ්ස් දෙකක් මිලදී ගන්න. ඒ වගේම මේ ඉයර්බඩ්ස් දෙකේ මිල ගණන් ගැන කතා කරොත් රුපියල් 14000-18000 අතර මුදලකට ඔයාලට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි ඊළඟට යන්නේ අනිවාර්යයෙන්ම ගේමින් සෙටප් එකකට අවශ්‍යම කරන පාට් එකක් වෙන UPS එක පැත්තට. මෙතනදී මම තෝරගෙන තියෙනවා ප්‍රෝලින් බ්‍රෑන්ඩ් එකෙන් Pro 1201 SFC Line කියන UPS එක. ඉතින් මෙතනදී මම විශේෂයෙන් කියන්න ඕන UPS එකක් පාවිච්චි කරන්නේ නැති අයට හදිසියේවත් ගෙදර කරන්ට් එක ගියොත් එහෙම නැත්නම් ගෙදරට අවශ්‍ය කරන වෝල්ටේජ් එක වඩා අඩු වෝල්ටේජ් එකක් ආවොත් ඔයාලා ගේම් එකක් නම් ප්ලේ කර කර ඉන්නේ ඔයාලගේ CPU එක සහ ග්‍රැෆික් කාඩ් එක විසින් ලොකු වෝල්ටේජ් එකක් ඉල්ලනවා ඔයාලගේ පවර් සප්ලයි එකෙන්. මෙතනදී ඔයාලගේ පවර් සප්ලයි එකට හැකියාවක් නැත්නම් CPU එකට සහ ග්‍රැෆික් කාඩ් එකට අවශ්‍ය කරන පවර් එක දෙන්න. ඉතින් මෙන්න මෙතනදී ඔයාගේ PC එක ඕෆ් වීමකට ලක් වෙනවා. ඔයාලා මෙතනදී තේරුම් ගන්න ඕන ෂට් ඩවුන් කරන එකයි මේ විදිහට කරන්ට් එක ගියාම එකපාරටම ඕෆ් වෙන එකයි දෙකක් කියලා. ෂට් ඩවුන් වීමකදී PC එකේ තියෙන සිස්ටම් එක දැනගන්නවා දැන් PC එක ඕෆ් කරන්න හදන්නේ කියලා. ඒත් පවර් කට් එකේදී PC එක දන්නේ නැහැ PC එක දැන් ඕෆ් කරන්න හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ පෙර දැනුම් දීමකින් තොරව PC එක ඕෆ් වෙන නිසා බොහෝ දුරට ඔයාගේ PC එකේ පාර්ට්ස් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔයාලගේ හાર્ඩ් ඩ්‍රයිව් වලට අනිවාර්යයෙන්ම ඩැමේජ් වෙනවා. ඉතින් කාලයක් යද්දී මේ හાર્ඩ් ඩ්‍රයිව් වලින් නොයිස් සවුන්ඩ් එකක් එනවා. ඉතින් මේ වෙද්දී ඔයාලා පරක්කු වැඩි වෙලා තියේවි. ඉතින් ඊට කලින් ඔයාලගේ PC එකට ගැලපෙන UPS එකක් ගන්න කියලා මම ඔයාලෙන් ඉල්ලනවා.
ඒ වගේම මේ UPS එක රුපියල් 27500ක වගේ මුදලකට තමයි මම මිලදී ගත්තේ. ඒත් එක්කම අපි යමු මම ඔයාලට පෙන්වන ඊළඟ අයිටම් එක මොකද්ද කියලා බලන්න. ඔයාලට පේන්න තියෙනවා මගේ රිල් ලයිට් එක රුපියල් 1300ක වගේ මුදලකට තමයි මම ගිය අවුරුද්දේ මේ රිල් ලයිට් එක කොළඹ කොටුවේ මිලදී ගත්තේ. ඉතින් මම ඔයාලට මගේ ගේමින් සෙටප් එකේ හැමදේම වගේ පෙන්නවා. මගේ ටේබල් එක ඇරුණකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ ටේබල් එක මොන වගේද කියලා. මෙතනදී මම ඔයාලට මගේ ගේමින් ටේබල් එක ගැන පොඩි විස්තරයක් කිව්වොත් මේකේ ෆ්‍රේම් එක විදියට යාලා භාවිතා කරන්නේ 2x1.4 බොක්ස් බාර් එකක්. ඊට අමතරව අපි මේකේ ටොප් එක පැත්තට ගියොත් මේකේ මේ ඔයාලට පේන්න තියෙන බෝඩ් එක වගේ එකට යාලා යූස් කරන්නේ මෙලමයින් කියන මෙටීරියල් එක. එතකොට මේ මෙලමයින් කියන මෙටීරියල් එකේ තික්නස් එක එහෙම නැත්නම් ඝනකම 18 mm වලින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට කියන්න ඕන මේකේ මේ තියෙන ෆ්‍රේම් එක ඔයාලට කැමති විදිහට එයාලට කියලා ඩිසයින් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේ ෆ්‍රේම් එක වයිට් සහ බ්ලැක් කලර් එකෙන් අපිට මිලදී ගන්න පුළුවන් වගේම උඩ තියෙන මෙටීරියල් එකෙත් කලර්ස් කිහිපයකින්ම අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ කලර්ස් වලට අනුව මේ වගේ තියෙන ප්‍රයිසස් වෙනස් වෙනවා කියලා ඔයාලට මතක් කරන්න ඕන. මෙතනින් මගේ මෙටීරියල් එකේ කලර් එක විදිහට මම තෝරගෙන තියෙන්නේ පියෝ වයිට් කියන කලර් එක. ඒ වගේම ඔයාලට විශේෂයෙන් කියන්න ඕන ඔයාලා මේ ටේබල් එක තියන්න හදන තැන පොළොව ඇදයි නම් එහෙම නැත්නම් පොළොව බැලන්ස් නැත්නම් මේ ටේබල් එකෙම අපිට දීලා තියෙනවා ඔප්ෂන් එකක් පොළොවටම හරියන විදිහට ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් මේ හැමදේත් එක්කම මේ ටේබල් එක ඔයාලට ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. වගේම මේ ෆ්‍රේම් එකට ලයිෆ් ටයිම් වොරන්ටි එකකුත් උඩ තියෙන මෙටීරියල් එකට අවුරුදු 5ක වොරන්ටි එකකුත් ඔයාලට හම්බෙනවා. ඉතින් මේ හැම සර්විස් එකක් එක්කම රුපියල් 38000ක මුදලකට තමයි මම මේ ටේබල් එක මිලදී ගත්තේ. සමහරක් විට කවුරුර හිතන්න පුළුවන් මේ වගේ මුදලකට මේ ටේබල් එක වටිනවද කියලා. ඔයාලා සිංගර්, ආපිකෝ සහ දම්බ්‍රෝ වගේ ෂොප්ස් වල ඔයාලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. රුපියල් 80000කට වඩා වැඩි මුදලක් වේදම් කරන්න ඕන හොඳ ශක්තිමත් ටේබල් එකක් ඔයාලා මිලදී ගන්නවා නම්. ඉතින් ඒ කිසිම ටේබල් එකක මේ වගේ යකඩ බොක්ස් බාරයකින් නෙවෙයි ෆ්‍රේම් එක හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගැටලු නිසා මම තීරණය කරනවා මේ වගේ ෂොප්ස් වලින් ටේබල් එක මිලදී ගන්න නැතුව මේ ටේබල් ශ්‍රී ලංකා කියන ආයතනයෙන් මගේ ටේබල් එක අරගන්න. තවත් දෙයක් ඔයාලට මෙතනින් කියන්න ඕන, මගේ මේ කේසින් එක සහ කේසින් එක ඇතුළේ තියෙන පාර්ට්ස් ඔක්කොගෙම බර ගත්තොත් කිලෝ 30කට වඩා හුඟක් වැඩි. ඒ වගේ මගේ මොනිටර් එක සහ UPS එක සහ ලැප්ටොප් එක වගේම තව මේ අනිත් පාර්ට්ස් හැම එකක්ම මම තියන්නේ මේ ටේබල් එක උඩින්. ඉතින් මම මෙතනදී මූලිකවම බැලුවේ ටේබල් එකේ ශක්තිමත් භාවය. ඒ වගේ මම ඔයාලට කියන්නේ ඔයාලා ලක්ෂ ගණක් වැදන් කරලා හදන PC සෙටප් එක වෙනුවෙන් අඩු ප්‍රමිතියකින් සහ අඩු ශක්තිමත් භාවයකින් තියෙන ටේබල් එකක් ඔයාලා තෝරගන්න එපා. මොකද හදිසියේවත් ඔයාලගේ මේ කම්පියුටර් පාර්ට්ස් වල තියෙන බර ටේබල් එකට දරාගන්න බැරි වුණොත් ටේබල් එක ඇදෙන්න වගේම ටේබල් එක කඩාගෙන වැටෙන්නත් පුළුවන්. මෙතනදී ඔයාලගේ PC පාර්ට්ස් වලට වෙන ඩැමේජ් එක ඉතාමත් වැඩි. ඉතින් මම ඔයාලට මේ කිව්ව දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා කියන ගමන් කාට හරි මේ ටේබල් එක ලයිෆ් ටයිම් වොරන්ටි එකකුත් එක්ක මිලදී ගැනීමට අවශ්‍ය නම් මම පහළ ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලා ලින්ක් එක සිලෙක්ට් කරාම කෙලින්ම යන්නේ මගේ Facebook page එකේ තියෙන මගේ මේ ගේමින් සෙටප් එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකකට. ඒ වීඩියෝ එකේ උඩ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ටේබල් ශ්‍රී ලංකා ආයතනයේ කන්ටැක්ට් නම්බර් සහ Facebook page එකේ link එක. ඉතින් මේ අරහා ගිහින් එයාලව කන්ටැක්ට් කරගෙන ඔයාලගේ ඩ්‍රීම් ගේමින් ටේබල් එක ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගෙන මිලදී ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ ඔයාලට මෙතන පේනවා මගේ ටේබල් එකෙන් ලයිට් වගේක් පත්තු වෙනවා. මෙතනදී මං හයි කරලා තියෙන මේ ටේබල් එකට ලයිට් පටියක්. ඇත්තටම මට මේ ලයිට් පටිය යාළුවෙක් gift එකක් විදිහට තමයි දුන්නේ. ඒ හේතුව හින්දා මේ ලයිට් පටිය තියෙන මිල ගණන් මම ඇත්තටම දන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක්ට ඕනම ඉලෙක්ට්‍රික් ෂොප් එකකින් මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බොයිස් මේ මගේ සම්පූර්ණ ගේමින් සෙටප් එකටම මිලියන 1.5ක මුදලක් මට වේදම් කරන්න උනා. ඒ වගේම තාමත් මෙතන ඇඩ් කරලා නැති මිලදී ගේන්න බලාපොරොත්තු වෙන ඉන්න පාර්ට්ස් කීපයක්ම තියෙනවා. ඉතින් ඉදිරියේදී ඒ පාර්ට්ස් වල වීඩියෝ එකකුත් මම අනිවාර්යයෙන්ම ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම විශේෂයෙන් මම ඔයාලට ආයෙත් මතක් කරනවා මාව තාමත් subscribe කරපු නැති කවුරු ඉන්නවනම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එක select කරලා තිබ්බොත් පමණයි මම වීඩියෝ එක upload කරපු ගමන් ඉතාමත් ඉක්මනින් notification එකක් කරා ඔයාලා ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම පහල දින comment section එකේ ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරලා යන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම තමන්ගේ බජට් එකට ගැළපෙන හොඳම ගේමින් PC එක හදාගන්නේ කොහොමද කියලා තාමත් තේරෙන්නේ නැත්නම් කාට හරි ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. මගේ FB page එක හරහා වගේම මගේ page එක මම ඇඩ් කරලා තියෙනවා මගේ WhatsApp number එක. ඔයාලට WhatsApp අරහත් මාව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මේ වීඩියෝ එකේ අවසානෙත් එක්ක. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක හොඳට enjoy කරන්න ඇති කියලා. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලගේ target බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.